අයිබෝබන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල සමගම් ඉල්ලීම් කළත් ගෑස් මිල වැඩි කරන්න තවම සූදානමක් නැහැ සම කැබිනට් ප්‍රකාශක ඇමති උදයගම්මන් පිල කියයි විදේශ විනිමය උපයාගත හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන්න අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස් වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකයේ ගොඩනැගීමට කිසිදු පියවරක් ගෙන නැහැ එචාපෙන් චෝදනා ආර්ථිකයේ කඩාවැටුනොත් ගොඩ ගන්න පුළුවන් මුලින්ම ඕනේ ජීවිත සුරක්ෂිත කරන්න ඇමති ප්‍රසන්න පවසයි පාස්කු කොමිෂන් සභා වාර්තාව අම්මෙක් අප්පෙක් නැති තත්ත්වයකට පත් වෙලා ජවිප ප්‍රධාන ලේකම්ගෙන් චෝදනා දැන් දේශීය පුවත් COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා එලෙස මියගිය පුත්කලින් අතර වයස අවුරුදු 19ක තරුණියක් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා එලෙස මියගිය පුත්කලින් අතර වයස අවුරුදු 19ක තරුණියක් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් තිබෙනවා කොවිඩ් වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 344 දිනක පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 65ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 54ක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 47ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 168 දෙනෙක් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්කොට හා පෑලියගොඩ COVID පොකුරට අදාළ සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 82269 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාවද 86000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. පවතින වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායනයට අදාළ මෙහෙයුම් තවදුරටත් ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. පසුගිය පැය 24 කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයන් 11 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 3335ක් පමණ වෙනවා. තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. කොවිඩ් පිළිබඳ අවධානම අපේ රටෙන් දුරු වී නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබ හුණු ආවරණ පැළඳීමටත් දුරස්ථභාවයේ තබා ගැනීමටත් අනිකුත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමටත් කටයුතු කළ යුතුයි. නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ ගැන සොයා බලනවා. මෙසේ අත්අඩංගුවටගත් 3335න් 3300කට පමණ මේ වන විටත් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආරක්ෂා පනත යටතේ නඩු පවරා තිබෙනවා. එමෙන්ම මේ දිනවල අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනවලදී විශේෂයෙන්ම යම් යම් කණ්ඩායම් මේ වගේම ශිෂ්‍යයින් විවිධ සාද ඒ වගේම වෙනත් ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කිරීමට සූදානම්ව තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ වගේම විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල එක් රැස් වී සිදුවීමට නියමිත බව තොරතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විමසිල්ලෙන් පසු වෙනවා. ඒ පිළිබඳව සොයා බැලීමට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් ප්‍රධාරීන් යොදවා තිබෙනවා. මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය කිරීමට නම් අනිවාර්යෙන්ම කණ්ඩායම් හැටියට එක් රැස් වීම COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින එන්නත් කර ඇති කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 7500ක් වනවා. ඒ අනුව මේ වන විට මෙරට එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 737062ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. පසුගියදා වේලවිදිය ප්‍රදේශයේදී හිස නොමැතිව හමු වූ කාන්තා මලසිරුරින් ලබාගත් DNA සාම්පල ඇගේ මවගෙන් හා සොහොයුරාගෙන් ලබාගත් DNA සාම්පල සමග සැසඳී තිබෙනවා. පසුගිය මාර්තු මාස පළවෙනිදා ගමන් බෑගයක තමා පිටකොටුව වේලවිදිය ප්‍රදේශයට ගෙනවිත් තමා තිබියදී සොයාගත් හිස නොමැති තරුණියගේ මලසිරුරේ DNA සාම්පල ඇගේ මවගෙන් හා ඇගේ සොහොයුරාගෙන් ලබාගත් DNA සාම්පල සමග සැසඳෙන බවට තහවුරු වී තිබෙනවා. රජයේ අතිරේක රස පරීක්ෂක DHLM ජයමාන්න මහතා විසින් එම වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම තරුණියගෙන් ලබාගත් DNA සාම්පල ඇගේ මවගේ හා සහෝදරයාගේ DNA සමග සැසඳෙන බවයි. මෙම මලසිරුර
කුරුවිට තෙපනාව ප්‍රදේශයේ පදිංචි 37 වෙනි තරුණියගේ බවට යම් හඳුනා ගැනීමක් සිදු කෙරුණා. කෙසේ වෙතත් එහි හිස නොමැති නිසා මේ සම්බන්ධව නිසැක විද්‍යාත්මක හඳුනා ගැනීමක් සඳහා DNA පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා. එම DNA පරීක්ෂාව රජ රසපරීක්ෂකවරයා විසින් සිදු කර තිබෙනවා. රජ අතිරේක රසපරීක්ෂක DHLW ජයමාන්න මහතා විසින් එම වාර්තාව නිකුත් කර තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වන්නේ අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල් සමග ඇගේ DNA සාම්පලය සැසඳෙන බවට ඒ අනුව කුරුවිට තෙපනාව ප්‍රදේශයේ පදිංචි 37 වෙනි තරුණිය බවට නිසැකවම ජීව විද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ වී තිබෙනවා. මේ හිස මෙතෙක් හමු වී නැහැ. කෙසේ වෙතත් මෙම හඳුනා ගැනීමෙන් පසුව අද දිනේදී හෝ හෙට දිනේදී මේ සම්බන්ධ පශ්චාත් මර පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර අදාළ තරුණිය ඝාතනය කර ඇගේ මලසිරුර වේලවිදියේ ප්‍රදේශයට ගෙනවිත් දමා තිබූ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලාගෙන සිටි බවට සැකකෙරෙන බෑගය පුලිස් සාදමා ඇති බවට අනාවරණය වී තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේදී අදාළ බෑගයේ පුලිස් සාදමා ඇති බවයි. කෙසේ වෙතත් අදාළ තරුණියගේ හිස කොටස මෙතෙක් හමු වී නැහැ. මේ මාස පළමු පාර්ලිමේන්තු සභා වාර්ය අද පෙරවරුවේ ආරම්භ වුණා. මේ එහිදී පළ වූ අදහස් පෞගේ කාලේ බාල ගම්මිරිස් ගෙනල්ලා ප්‍රතිඅපනයනය කිරීමක් කළා. සහරාන්ගේ ප්‍රහාරයට සල්ලි වේදම් කරපු ඉල්හාම් කියන ඒ මරාගෙන මැරුණු ත්‍රස්තවාදියා ජේවීපීකේ ජාතික ලැයිස්තුවේ හිටපු ඉබ්‍රාහිම්ගේ පුතා එයාලා කරෙත් මේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීම කළේ. එතකොට සහරාන්ගේ ප්‍රහාරයටත් මේ ප්‍රතිඅපනයනය කරපු ගම්මිරිස් වල සල්ලිම යොදවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා ක්‍රියාමාර්ග දන්නවද මේ ගම්මිරිස් ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන්? ලංකාවේ ඉතිහාසයේ ගම්මිරිස් ගොවියට සිද්ධ වෙච්ච විශාලතම අසාධාරණය තමයි එම කාලය තුලදී සිද්ධ වුනේ. ඉතිහාසයේ කවර රජයක් යටතේවත් නිදාසින් පස්සේ මේ පසුගිය කාල පරිච්ඡේදයේ වගේ ගම්බිරිස් ආනයනය කළා නැහැ. ඒ අතර ගම්බිරිස් ජාවාරමක් සිද්ධ වුණා. මේ අපනයනය කන්නේවට බාල ගම්බිරිස් වර්ග අපනයනය කළා. අපේ විදේශ වෙළඳපොලේ තිබුණ කීර්ති නාමය කඩාගෙන වැටුණා. ඒ අතර ප්‍රති අපනයනයේ මුවාවෙන් විවිධ කණ්ඩායම් විසින් මේක විශාල ජාවාරමක් කරගෙන ගියා. විවිධ අන්තවාදීන්ගේ සංවිධානවලටත් මේ මුදල් ගියාද නැද්ද යන්න පිළිබඳ විවිධ පරීක්ෂණ පැවැත්වෙනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ගොවියන්ගේ පැත්තේ හිටගෙන ගම්බිරිස් ආනයනය තානම් කර එකම රජයේ බවට මේ රජයේ පියවරක් අරන් තියෙනවා. 80 නොමිලේ පොද්දීම. නොමිලේ පොද්දීමෙන් ලොකු වෙනසක් වුණා වගේ ටැප් පරිගණක ලබා දීමත් එක්ක මේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනසක් වෙයි කියන විශ්වාසයක් රටේ තියෙනවා. ඒක ප්‍රතිපත්තියක් විදිහට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඔබතුමා පිළිගන්නවා. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය තමයි අපේ තාක්ෂණය යොදා ගැනීම හැකියතාක් දුරට අධ්‍යාපන කටයුතු සඳහා. පෙළපොතක් තින්නේ උපකාරක ලියවිල්ලක් හැටියට. අද තීන ප්‍රශ්නේ තින්නේ කන්ටෙන්ට් එක නෙමෙයි. අද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ස්කිල් එක පිළිබඳ ප්‍රශ්නේ. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල වැඩි බරක් තබන්න බලාපොරොත්තු වෙනවා මේ ස්කිල් එකට. නිපුණතාවය පදනම් කරගත්ත වැඩසටහනට. එතකොට පොතේ බර ඉබේට අඩු වෙනවා ඊට අමතරව. මුළු අවුරුද්දේම පොත අරන් යන්න ඕනේ නැහනේ. ජනවාරි මාසෙල දෙසැම්බර් වෙනකන් පළවෙනි ටර්ම් එකේ තියෙන යුනිට්ස් 15න. යුනිට්ස් 15 එක පොතකට ගත්තාම මේ පොත විතරක් ගෙනිච්චාම එතකොට 3න් 2කින් පොත් මල්ලේ බර අඩු වෙනවා. ඒ වැඩ පිළිලා දැන්ට සාකච්ඡා කරලා කටයුතු කරගෙන යනවා. දැන් මේ වෙනකොට බස්නාහිර පළාත ඇර පිට පළාත්වල සියලු පාසල් ආරම්භ වෙලා තිනවා. පාලස්වෙන්ද වෙනකොට බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳවත් අද හෙට දවස් දෙක තුල ඇතුළත සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව පියවර ගන්න පුළුවන්. කෙසේ වෙතත් පහ ශ්‍රේණිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන පන්ති තුන පටන් ගැනීමට අපේක්ෂා කරනවා පාලස්වෙන්ද වෙනකොට බස්නාහිර පළාතේ. විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමයෙන් ප්‍රාත්මක වන ව්‍යාපෘති පිළිබඳව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් සමග මුදල් අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවකට සහභාගී වුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ විදේශ විනිමය උපයා ගැනීමට හැකි සාර්ථක ව්‍යාපෘති සැලසුම් කරන ලෙසටයි. විදේශ ණය ලබා ගැනීමේදී එම ණය පියවීම පිළිබඳ සලකා බලා සාර්ථක ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන් අග්‍රාමාත්‍යවරයා එම ව්‍යාපෘති ඔස්සේ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනේ. සාගර සම්පත් විශ්වවිද්‍යාලය සඳහා වන ව්‍යාපෘතිය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානයකට ලක් වුණා. එම විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ඊට යාපත ප්‍රදේශයේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නංවන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනේ. මේ අවස්ථාවට මුදල් රාජ්‍ය මාත්‍ය අජිත් නවත් කබ්‍රල් මහතා ඇතුළු නිලධාරීන් රසක් එක්ව සිටියා.
කොවිඩ් වෛරසයට එරෙහි ලබා දෙන ඇස්ට්‍රාසෙනිකා එනතේ දෙවනි මාත්‍රාව ලබා දීම ගෑස් මිල ඉහළ යාම මෙන්ම වරායේ බටහිර පරිරන්තිය සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළ වුණා. ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණය කුමක්ද? එවැනි යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙන බව වෙළඳැමතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් අරගත්තේ නැහැ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරත් විශ්ලේෂණයක තීන්දුවක් ගත හැකි බව තමයි කැබිනට් මණ්ඩලය දැනට තීන්දුව කළේ. බලශක්ති අමාත්‍යාංශවත් වෙළඳාම අමාත්‍යාංශවත් ගෑස් මිල ඉහළ දැමීම පිළිබඳ තීරණයක් අරගෙන නැහැ. ඉල්ලීමක් තිබෙන බව ඇත්ත. රුසියාව නිෂ්පාදිත ස්පුට්නික් 5 කියන එන්නත ලබා ගැනීමට ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවද? එසේනම් ඒ එන්නත කොයි වකවානුවේ ලැබෙනවද? දැනටමත් රුසියානු රජය ශ්‍රී ලංකාවට එම ස්පුට්නික් වෙළඳ නාමයෙන් හඳුන්වන එන්නත් ලබා දීමට කැමැත්ත පළ කොට තිබෙනවා. නමුත් එම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියත් ඊට පසුව ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය අනුමැතියත් ලැබිය යුතුයි. ඒ ලැබීමෙන් පසුව එම එන්නත් ඔගයත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බව ප්‍රකාශ කරනවා. බටහිර පරිරන්තිය සංවර්ධනය කරන්න පුළුවන් අදානි සමාගමකට පමණයි. ඇයි මේක ගැන රජය කතා කරන්නේ නැත්තේ? අදානි සමාගමන පමණක් දෙන්න තියෙන මේ අවශ්‍යතාවය මොකද්ද කියලා. අදානි සමාගම දැඟිනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා නම් කරනු ලැබුවේ ඉන්දියානු ආණ්ඩුව නැගිනහිර ජැටිය ලබා නොදීමට ආණ්ඩුව ලගත් ප්‍රතිපත්තිමේ තීන්දුවේ ප්‍රතිඵලයක් විදියටයි බටහිර ජැටිය උන්ට ලබා දීලා තියෙන්නේ. එතකොට නැගිනහිර ජැටියට ඉන්දියාව නම් කරපු සමාගමට පමණමයි බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ආරාධනා කළේ. ඒ ඒ සමාගමට නැගිනහිර ජැටිය ලබා දීමට නොහිකි නිසායි බටහිර ජැටිය ලබා දීලා තියෙන්නේ. ආයි වෙනත් සමාගමට ඒ අවස්ථාව නැහැ. මොකද නැගිනහිර ජැටියට නම් කරේ අදානි සමාගම පමණක්ම නිසා. වත්මන් ආණ්ඩුව මෙරට ආර්ථිකයේ නගා සිටුවීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සෑම තත්ත්වයකම රටේ ආර්ථිකය විශාල වශයෙන් කඩාවැටීමකට ලක් වෙනවා. මම හිතනවා මේකට විසඳුමක් හැටියට රජය ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ කොවිඩ් නිසා මේ සිදු වුණයි කියලා නම් මම හිතනවා එහෙමනම් ඒකට පාලකයන් රටකට අවශ්‍ය කරන්නේ නැහැ. රටකට පාලකයන් අවශ්‍ය කරන්නේ ලෝකෙට පාලකයන් අවශ්‍ය කරන්නේ. ලෝකෙ මේ ප්‍රශ්نين නිදහස් වෙලා තමන්ගේ රටවල ජනතාව ආරක්ෂා කරමින් ක්‍රියා කරන්නේ ආර්ථිකයේ හැසිරවීමට අවශ්‍ය කරන පියවර ඒ රජයවල් තියලා තිනවා. අපේ රජය මේ පහුගිය වර්ෂයකමාරකට ආසන්න කාලයක් වර්ෂ දෙකකට ආසන්න කාලයක් කිසිදු පියවරක් රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර අරගෙන නැහැ. මේ ප්‍රතිඵලයක් හැටියට සෑම නිවසකටම එදිනෙදා වේල් තුනෙන් එක වේලක් කන තැනට පත් වෙමින් තිබෙනවා. මේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙන තැනදී මානසික පීඩනයේ වැඩිකම නිසා ක්‍රියානතුරු වැඩි වෙලා තිබෙනවා. මානසික පීඩනයේ වැඩිවීම නිසා හොරකම් වැඩි වෙලා තිබෙනවා. යාන වාහන වල තිබෙන කොටස් ගලවාගෙන යන තැනටපත් වෙලා තිබෙනවා. ආර්ථිකයේ කඩාවැටෙනු විට එය ගොඩනගාගත හැකි බවත් සියලුන ප්‍රථමයෙන් ජනතාව සුරක්ෂිත කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ආර්ථිකය කඩාවැටෙන්න පුළුවන්. මොකද හැමෝම කියවලා රට ලොක්ඩවුන් කරොත් මහා ව්‍යාපාරිකයෝ රට ලොක්ඩවුන් කරොත් ආර්ථිකය කඩාවැටේ කියලා. ජනාධිපතිතුමා මොකද කිව්වේ? ආර්ථිකය කඩාවැටුනොත් ගොඩ ගන්න පුළුවන්. හැබැයි මිනිහෙක් මැරුණොත් මට පණ දෙන්න බෑ. ඒකින්ද ජනතාව සුරක්ෂිත කරන්න කටයුතු කරන්න කියලා. 2021 අයවැය ඉදිරිපත් කරාම 2020 වර්ෂයේදී මේ අමාත්‍යාංශවලට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. එක ග්‍රාම සේවක වසමකට ලක්ෂ 100ක් අව විතර අවමේ හැබෙනවා. 2015 පරදින්න අපි එක හේතුව මම ඔයගලට කියලා තියෙනවා. 2015 ආම්දුනේ අපි ඔක්කොම වැඩ කරනවා. ගමේ ඒ දේශපාලන කතිකාව හිටස අරගත්ත JVP එකයි UNP එක. ඒ නිසා මේ කරන හැම වැඩක්ම දැනුවත් කරනවා වගේම දේශපාලන මතවාදයක් ගෙනියන. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා කටයුතු කරද්දී පක්ෂය විවේචනය කරන්න ඉඩ දෙන්න එපා. මම දැක්ක ආණ්ඩුව තුලත් සමහර අය මේ පක්ෂ පක්ෂව විවේචනය කරන්න හදනවා. අපි දැනගන්න ඕනේ අපි අතර මන්ත්‍රීවරු විවේචනය කරගන්නේ නැතුව උපරිම වැඩ කරන්න. පක්ෂය වැටුණා තාණ්ඩු වැටෙනවා මතක තියාගන්න. තමන්ගේ අම්මා අප්පා විවේචනය කරනවා වගේ තමයි පක්ෂ විවේචනය කරන කොට. මොකද මේක කඩවන්නත් අපි ඔක්කොම ඉවරයි. පාස්කු කොමිෂන් වාර්තාව මේ වන විට අයිතිකරුවෙකු නොමැති තත්ත්වයකට පත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දැන් පාස්කු පහර ගන්න කොමිසමක් තිබ්බා. කොමිසමේ වාර්තාව එළියට කරලා තියෙනවා. දැන් ගත්තම කොමිසමේ වාර්තාව අවජාතක දරුවෙක් කියලා කවුරුත් ඔය කියන්නේ. පාස්කු කොමිසම පත්කරේ කවුද? මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිලා ඉන්න කාලේ
ඊපස්සේ වාර්තාවට පස්සේ මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකා ස්පර්ශය රැස් කළා තීන්දුවක් ගන්නෝ මේ කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න. තමන් හදපු කොමිසමේ වාර්තාව තමන් ප්‍රතික්ෂේප කරන්න. එක්සත් ජාතික පක්ෂෙත් කියනවා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න මේක මොකක්වත් නැහැ කියලා. ආණ්ඩුවක් කියනවා මේක අපි හදපු කොමිසමක් නෙවෙයි. මේක ඕගොල්ලෝ හදපු කොමිසම. ඕගොල්ලන්ට මේක වගේ බාර ගන්න අපිට බාර ගන්න නැහැ. ඉතින් කොමිසම වාර්තාවට නෑ අයිතිකාරයක් නෑ. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නේ තමයි කවුරුත් මේ අපරාධයක් හොයන්න අමාරුයි කොමිසමකට. ඒක හොයන්න පුළුවන් කාටද? පොලිසියට, රහස් පොලිසියට. ඒ වගේ ඒ සඳහා අපි පුහුණුවක් ලබාගත්තු ඕන කෙනෙක්ගෙන් කට උතර ගන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්, යන්න පුළුවන්, සැඟවිලා තොරතුරු ගන්න පුළුවන් ආයතනයකට ඒක ඕන. හැබැයි රහස් පොලිසිය ලව්ව මේක හොයන උනට කොමිසමක් දාලා මොකද කරේ? ඇත්ත ගත්තොත් එහෙම ගෙව්ව වෙනකොට කරේ මොකද්ද? මේ පිළිබඳව කිසි අවධානයක් ගසාගෙන. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරේ කවුද අයිතිකාර? කවුද මේක මෙහෙයුවේ? සහරන්ගේ තනි තනි වැඩත් ඊට උඩින් කවුද හිටියේ? ඒ මොකක්වත් තොරතුරු නැහැ. අඩු ගන්න මේ වගේ එකක් නැවත එන එක වලක් ගන්න ඕන කරන මූලික දේවල් ටික හොයාගන්න නැහැ. ඒ නිසා තමයි අද කාදිනතුමා ඇතුළු කතෝලික ප්‍රචාර සිද්ධලා තියෙන කළුකොඩිදා. මෙම වසර අවසන් වන විට මෙරට සියලු නිවාසවලට විදුලිය ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. සිංහල අලුත් අවුරුද්ද කලින් දැනට තමන්ගේ ගමට තමන්ගේ ගේ ඉස්සරහට විදුලිය ඇවිල්ලා කනෙක්ෂන් එක ගන්න බැරි කවුරු හරි ඉන්නවනම් කණුවක් දෙකක් දාලා විදුලිය ලබා ගන්න ඕනේ කියලා කියන කෙනෙක් ඉන්නවනම් අපි සිංහල අවුරුද්ද කලින් මේ සියලු දෙනාටම නොමිලේ අපි විදුලිය ලබා දෙනවා සම්බන්ධ කිරීම සඳහා යන රුපියල් 15000 අපි අය කරන්න ඒ වගේම එක පුද්ගලයෙකුට වියදම් කරන මුදල ලක්ෂ 3000 වෙන්න පුළුවන් 5 වෙන්න පුළුවන් කණු ගානක් නෝනේ මේ අපි තීන්දුව කරන්නේ අපි ප්‍රතිපත්තිමේ තීන්දුව කරන් තියනවා දැන් අපේ වග්ගියම වෙන්න ඕනේ ගේ ඉස්සරහට ගිහිල්ලා විදුලිය කණුවේ විදුලිය තියෙන්න ඕනේ මේක තමයි අපේ ප්‍රතිපත්තිය ඉතින් මේ සඳහා අපිට යනවා මිලියන 1500ක් පමණ අපිට යනවා හැබැයි මේ වියදම දරන්නේ ආණ්ඩුව දරන්නේ ඒ ආණ්ඩුව දරන හේතුව තමයි අපි මේ රටේ ජනතාවගේ මූලික අයිතියක් විදියට විදුලිය දැන් පිළිගන්නවා හැමෝටම විදුලිය තිබිය යුතු කියලා පිළිගන්නවා විදුලිය කියන එක මූලික අයිතිවාසිකමක් විදියට සලකලා අපි ලංකාවේ මේ අවුරුද්ද අවසන් වෙනකොට ලංකාවේ සියලුම ගෙවල් වලට විදුලිය ලබා දීමේ කටයුතු අපි අවසන් කරනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් කුණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුමු සවසහාය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.